සුභ දවසක් යාළුවනේ ඔයාල හැමෝටම ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ඉන්න හොඳම නළුනිනියන් 10 දෙනා ගැන. ඉතින් ලංකාවේ ඉන්න හොඳම නළුනිනියන් ගැන කතා කරද්දී මෑත කාලයේ විතරක් නෙමෙයි අතීතයේත් අපේ හදගත් නළුනිනියන් ගැන කතා කරන්නම ඕනේ. සිංහල සිනමා ඉතිහාසයේ වඩාත් ජනප්‍රියතම හා දක්ෂතම නළුවන් අතර ප්‍රථම ස්ථානයේ හිමි වෙන්නේ ගාමිණි ෆොන්සේකාට. 1960 දී ඓතිහාසික චිත්‍රපටයක් හෝ සංදේශීය චිත්‍රපටයන් සිනමාවට එක්වන ඔහු සිංහල සිනමාව නවම මානයකට යොමු කරනු ලබනවා. රම්මතු දුව, දීවරය, අදට වැනි හෙට හොඳයි ආදී චිත්‍රපට තුලින් ඔහුගේ රංගන දක්ෂතාවය මැනවින් නිරූපණය වුණා. ලංකාවේ නළුවන් අතර ජනප්‍රියතම නළුවා විදිහට දෙවන ස්ථානයේ දිනාගන්නේ විජය කුමාරතුංග. 1969 දී හන්තානි කතාවේ ප්‍රධාන නළුවා විදිහට තරුවක් වුණු ඔහු ෆොන්සේකා ළඟට ඉතාමත් ජනප්‍රියතම නළුවා වුණා. බොලිවුඩ් වාණිජ්‍ය චිත්රපටවල ආභාෂය ලද චිත්රපටවලට අමතරව බඹරු ඇවි, එයා දැන් ලොකු ළමයෙක් හා ගංගාන්තර වැනි කලාත්මක චිත්රපටවල ඔහු පෑ රංගනය නිසා ඔහු ජනතාව අතර අතිශය ජනාදරයට ලක් වුණා. ජනප්‍රියතම නළුවන් අතර තෙවන ස්ථානයේ දිනාගන්නේ ජෝ අබේ වික්‍රමය. ඔහු ගැනත් කතා කළ යුතුමයි. සිංහල සිනමාව නවම මාවතකට යොමු කර ඔහු ලංකා සිනමාවේ අමරණීය රංගදරයෙක් වෙනවා. ලංකා සිනමාවේ හතරවන ස්ථානයේ හිමි කරගන්න දක්ෂතම නළුවා වෙන්නේ ජීවන් කුමාරතුංග. 1990 පසු හිත හොඳ පුතෙක්, චණ්ඩිරණ්ඩියා වගේ ක්‍රියාදාම චිත්‍රපට තුළ ඔහු පෑ රංගනය නිසා ඔහු ජනතාව අතර අතිශය ජනාදරයට ලක් වුණා. දක්ෂතම නළුවන් අතර පස්වන ස්ථානය දිනාගන්නේ රවේන්ද්‍ර රන්දෙනිය. සෙල්ලම් මෙවැනි චිත්‍රපට තුළින් ඔහුගේ රංගනය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වුණා. 1990 දශකයේදී බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ සුසංයෝජනය නිසා ජනප්‍රියතම නළුවන් අතර 6 වන ස්ථානයේ බන්දු සමරසිංහ දිනාගනු ලබනවා. ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඇල්මක් හාස්‍ය චිත්රපට කෙරෙහි යොමුවීමත් සමග ලංකාවේ ජනප්‍රියතම නළුවන් අතර 7 වන ස්ථානයේ ටෙනිසන් කුරේ විසින් දිනාගනු ලබනවා. දක්ෂතම නළුවන් අතර 8 වන ස්ථානයේ දිනාගන්නේ මහේන්ද්‍ර පෙරේරා විසින්. වර්තමානයේ ඉතා ජනප්‍රියතාවට පත්ව බහුභූතය වැනි චිත්‍රපට තුළින් ඔහුගේ රංගනය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වුණා. කමල් අද්දරආරච්චි විසින් ජනප්‍රියතම නළුවන් අතර 9 වන ස්ථානයේ දිනාගනු ලබනවා. කළු සුදු මල් වැනි ඉතා ජනප්‍රියතම කතා තුළින් ඔහු ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වුණා. වර්තමානයේ ජනප්‍රියතම නළුවන් අතර 10 වන ස්ථානයේ රැඳී සිටින්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහතායි. ඔහු ගිනියා විසහ ගිනිලි වැනි කතා තුළ තම රංගනයෙන් දායක වීම තුළින් ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් දැන් අපි කතා කළේ ලංකාවේ ඉන්න ජනප්‍රියතම නළුවන් 10 දෙනා ගැන. ඉතින් ලංකාවේ ඉන්න ජනප්‍රියතම නිළියන් 10 දෙනා ගැනත් කතා කරන්නම ඕන. ලංකාවේ ඉන්න ජනප්‍රියත්වයට පත්ව නිළියන් අතර ප්‍රථම ස්ථානයේ දිනාගනු ලබන්නේ රුක්මණී දේවී විසින්. ඇයගේ ප්‍රථම චිත්‍රපටය වූ කඩවනු පොරොන්දුව තුළින් ජනප්‍රියතාවට පත් වූ ඇය 1950-1960 දශකය තුළ ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ අතිශය ජනාදරයට පත් වූ නිළියක් වෙනවා. ලංකා සිනමාවේ නිළි රජන ලෙස හඳුන්වන මාලිනී ෆොන්සේකා ලංකාව තුළ දක්ෂතම හා ජනප්‍රියතම නළුනිනියන් අතර 2 වන ස්ථානයේ දිනාගනු ලබනවා. පුංචි බඹා චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසෙන ඇය චිත්රපට 150කට අධික ප්‍රමාණයකට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඒ අතින් ඇය රඟපෑ නිදානේ චිත්‍රපටයේ සුවිශේෂී වෙනවා. ලංකා ඉතිහාසයේ ජනප්‍රියතම හා දක්ෂතම නිළියන් අතර 3 වන ස්ථානයේ දිනාගනු ලබන්නේ අයිරාංගනී සේරසිංහ විසිනුයි. ලංකා ඉතිහාසයේ අතිශය ජනාදරයට සහ ජනප්‍රියට පත් වූ සිනමා කෘතියක් වන රේඛාව චිත්‍රපටයෙන් ඇය දැක්වූ රංගනය නිසා ඇය ජනප්‍රියතම නිළියන් අතර 3 වන ස්ථානය හිමි කරගනු ලබනවා. ගැහැණු ළමයි සහ ගංගාන්තර වැනි චිත්රපට තුළ අතිශය ජනාදරයට පත් වූ වසන්ති චතුරානි සිංහල සිනමාවේ ජනප්‍රියතම නිළියන් අතර 4 වන ස්ථානය දිනාගනු ලබනවා. අනර්කරී ආකර්ෂ ජනප්‍රියතම නිළියන් අතර 5 වන ස්ථානයේ දිනාගනු ලබනවා. ඇය
ඇයසා ටෙනිසන් කුරේ එකට රංගනයෙන් දාකුවම විකට චිත්පට තුළින් ඇය අතිශය ජනාන්තරයට පත් වුණා. ශලනි තවරුකා වර්තමානයේ ජනප්‍රියත්වයට පත්වූ නිලියන් අතර හයවනි ස්ථානයේ දිනාගනු ලබනවා. සිනමාවටත් වැඩිය ඇය ටෙනිනාච ක්ෂේත්‍රය තුළින් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. පූජා උමාශංකර් ජනප්‍රියතම හා දක්ෂතම නිලියන් අතර හත්වන ස්ථානයේ රැඳී සිටිනවා. ඇය රඟපෑ පැත්තිනිවැනි චිත්‍රපට මෑත කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. ලාංකීය නිලියන් ලෙස ජැකලි ෆ්‍රනෑන්ඩු ජනප්‍රිය නිලියන් අතර අටවන ස්ථානයේ රැඳී සිටිනවා. ඇය සිංහල සිනමාවටත් වැඩිය ඉන්දිය සිනමාවේ ජනප්‍රියත්වයට පත් වුණත් ලංකාවේ නළු නිලියන් අතර අටවන ස්ථානයට ඇය ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. උපේක්ෂා ස්වර්ණවාණි එහෙම නැත්නම් හැමෝම දන්න පබා ජනප්‍රියතම නිලියන් අතර නවවන ස්ථානයේ රැඳී සිටිනවා. මෑත කාලයේ ඇය තෙලිනාට්‍ය තුළින් වැඩිපුරම දක්න ලැබීමත් සමඟ ඇය ජනප්‍රියතම නිලියන් අතර නවවන ස්ථානයේ දිනාගනු ලබනවා. තෙලිනාට්‍ය ශිෂ්‍යයට මෑත කාලයේ එක්වුණු නයනතරා වික්‍රමාරච්චි ජනප්‍රියතම නිලියන් අතර දහවන ස්ථානයේ රැඳී සිටිනවා. දෙවැනි නිම හරහා අතිශය ජනත්වයට පත් වූ ඇය රංගන ශිල්පිනිය ලෙස ජනප්‍රියතම නිලියන් අතර දහවන ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් යානුවනේ අද අපි කතා කළේ ලංකාවේ සිනමාවේ හා ටෙනිනාච ක්ෂේත්‍රයේ ජනප්‍රියතම නළු නිලියන් 10 දෙනා ගැන. ඔයාලට තවත් මේ වගේ අපූරු කතා සහ වීඩියෝ බලන්න ඕනේ නම් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.